අපේ රටේ පෙරපාස නැත්නම් මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කියන මේ විෂය ගැන දේශපාලනඥයෝ ගරු කතා කරනවා විතරයි. නමුත් අද වෙනකන් පෙරපාසල් නියාමනය කරන ඔබතුමිය කිව්ව විදිහට පළාත් සභාව විෂයක් විදිහට තිබුණට පළාත් සභාව වලින් ඒ කාර්ය කෙරෙන්නේ නැහැ බොහෝ පළාත් සභාව වල මට ඔක්කොම කියලා කියන්න බෑ. අද වෙනකොට සොයන් රැකියාවක් විදිහට මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන බිහිවීම පටන් ගන්න. ඒක හරි ඛේදනීය තත්ත්වයක්. ඔබතුමා කිව්ව කතාව ඇත්ත. මමත් විශ්වාස කරනවා මේක පළාත් සභාවටත් නෑ ප්‍රධාන රජයටත් නෑ. සමහර ඒවා පළාත් සභාව වලින් බාර ගන්නවා. නමුත් ඒවා හරියාකාර පාලනය වෙන්නේ නෑ. ඒක නිසාම තමයි අපි මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙමින් ඔවුන්ට ඒ දරුවන් වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගෙන යාමට කටයුතු සැලසලා තියෙනවා. කියව ඇත්ත කතා කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. මාත් පිළිගන්නවා මේ තියෙන ක්‍රමවේදේ වැඩක් නැහැ කියලා. 18,800ක් විතර පෙරපාසල් තියෙන ඔක්කොම 34,000ක් ඉන්නවා පාලිකාවන් සහ සහකාර පාලිකාවන්. මේන් 6,000යි ඩිප්ලෝමාවක් අරන් තියෙන්නේ. පළාත් 9ම අධිකාරී 9ක් තියෙනවා. මේ අධිකාරී 9ම මම කැඳෙව්වා. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය කැඳෙව්වා. විවෘත විශ්වවිද්‍යාලය කැඳෙව්වා. දැන් මේ සියලු පාර්ශ්ව කැඳෙව්වා. යුනිසෙෆ් ආයතනයේ වාර්තාව පදනම් කරගත්තා. මේ වන විට 20%ක් ඌර ළමාවි සංවර්ධන මධ්‍යස්ථාන වල යා යුතු වයසේ සිටින දරුවන්ගෙන් 20%ක් පාසල් ගත වෙන්නේ නැහැ. එතකොට මේ සියලුම සංකල්පයන් තමයි එක ශ්‍රේණියට රජයේ පාසල් වලට අනිත් පාසල් වලට එන්නේ. අපි පළවෙනි වටේ TOTලා ට්‍රේන් කළා. දැන් මේ වෙනකොට ඒ කටයුත්ත කරගෙන යනවා පළාත් 9 හැටියට. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අධ්‍යක්ෂකතුමියත් ඒක සම්බන්ධීකරණය කරනවා පළාත් 9. ගිය සතිය අපි අවසන් කළා දින 3ක වැඩමුළුවක් තියලා සීලම පාර්ශ්වයන් කැඳවලා සම්පූර්ණ පෙරපාසල් පිළිබඳ වැඩසටහන. ජූනි මාසේ දෙවැනි පාසල් වාරය ආරම්භ වෙනකොට මේ සීලු දෙනා ට්‍රේන් කරන ඒ විතරක් නෙවෙයි. අපි හඳුන්වා දෙනවා ෆවුන්ඩේෂන් කෝස් එකක්. ෆවුන්ඩේෂන් කෝස් එකෙන් සුසුකම් ලබාගෙන ඩිප්ලෝමා එකට යන්න පුළුවන්. ඩිප්ලෝමා එක කරපුවාට උපාධිය ගන්න පුළුවන්. ඒක විවෘත විශ්වවිද්‍යාලයත් එක්ක ඒක කරනවා. ඒ සියල්ල කරගෙන යනවා. ඒ නිසා මේක ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකනවා.